හොඳයි තෙරුවන් සරණයි හැම දෙනාටම මේ හැමෝම අද එකතු වෙලා ඉන්නේ ඒ බෝට්ලු වෙලින්ටන් බුඩිස් මොනාස්ට්‍රියන් මෙඩිටේෂන් සෙන්ටර් නැත්නම් බෝට්ලු වෙලින්ටන් බෞද්ධ විහාරස්ථානයේ අපි තීරණය කරා මේ ප්‍රදේශයේ පිරිසට මේ ප්‍රදේශයේ ජීවත් වෙන පිරිසට ලංකාවෙන් ගොඩක් දුර ඇවිල්ලා කැනඩාවට පදිංචි වෙලා එතකොට මේ ජීවත් වෙන පිරිසට බෞද්ධ ධර්මයේ බෞද්ධ ආගම බෞද්ධ දර්ශනය ඒ තමන් ඒ අදහන ආගමයි බෞද්ධාගම බෞද්ධ දර්ශනය හදාරන අධ්‍යයනය කරන පිරිසට ගොඩක් වෙලාවට පාලි භාෂාවෙන් තමයි අපි ත්‍රිපිටකය ලියවිලා තියෙන්නේ. ඉතින් පාලි දැනුම යම්කිසි ප්‍රමාණයකට දැන ගැනීම වැදගත් කියලා හිතපු හින්දා ඇත්තරම ගොඩක් කට්ටිය එහෙම පාලි මීට කලිනුත් එහෙම අහලා තියෙනවා ඉගෙන ගන්න අවස්ථාව පුළුවන්ද කියන එක. ඉතින් එහෙම කාරණා සලකලා බලලා ත්‍රිපිටකය කියවන ත්‍රිපිටකය අධ්‍යයනය කරන අයට පාලි දැනුමක් ලබා ගැනීම සඳහා අපි හිතුවා පාලි පන්තියක් පටන් ගන්නයි කියලා. ඉතින් මේක දැන් අපි අද පටන් අරගෙන දිගටම හැමදාම බ්‍රහස්පතින්දා හවස 7 ඉඳලා 8 හමාර වෙනකන් පවත්වාගෙන යනවා. ඉතින් ඒකට මේක අපි එහෙම කාලයක් තීරණය කළා නැහැ කොච්චර කාලයක් කරනවද කොච්චර කාලයක් කොච්චර දුරකට කරනවද එහෙම කියන එක. ඉතින් මේ පිරිසට අවශ්‍යතාවයේ තියෙන පරිදි අපිට මේ පාලි පන්තිය දිගටම මේ සතියකට සැරයක් සතියකට දවසක් මේ විදිහට පැයකමාරක් කරගෙන යන්න පුළුවන්. අවශ්‍යතාවයේ පරිදි එක අඩු වැඩි කරගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. එතකොට මේක අවුරුද්දක් හරියි වගේ දිගටම පාලි පන්තියේ පාලි දැනුම ලබා ගැනීම අවශ්‍ය ප්‍රමාණය තමන්ට ඒක දිගට තවදුරටත් ඉගෙන ගන්න උනන් ඒ දක්වා කරගෙන යන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ගොඩක් කට්ටිය දන්නවා ඇති අප විහාරස්ථානයේ වැඩ සිටින කලුකල චන්දාලක ස්වාමීන් වහන්සේ ගිය අවුරුද්දේ ජනවාරි මාසයේදී මේ ත්‍රිපිටකය පිළිබඳ දේශනා මාලාවක් කරා. මම හිතන්නේ මෙතන ඉන්න සමහර දෙනා ඒ දේශනා මාලාව සහ සම්බන්ධ වෙනවා. ඉතින් ඒකෙදිත් කලුකල චන්දාලක හාමුදුරුව ත්‍රිපිටකය විකාශනය වෙලා තියෙන හැටි පාලි භාෂා විකාශනය වෙලා තියෙන හැටි යම්කිසි ආකාරයක හැඳින්වීමක් කරා. ඉතින් කලුකල චන්දාලක හාමුදුරුව තමයි මේ පන්තියේ දිගටම කරගෙන යන්නේ. මමත් මට හැකි හැම අවස්ථාවකදීම පන්තියට සහභාගී වෙනවා. ඉතින් මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කලකල චන්දාලෝක ස්වාමීන් වහන්සේට පන්තිය ආරම්භ කරගෙන මෙතන ඉඳලා අද දවස් විතරයි මම මේ කතා කරේ. මේ හැඳින්වීමක් කරගන්න කලකල චන්දාලෝක හාමුදුරුව ඇත්තරම ලංකාවේ මහබෝධි මහා විහාරයේ වැඩි සිටි හාමුදුරුවෝ නමක්. ඉතින් මේ හැමෝම දන්නවා ඒක ගැන. ඉතින් මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා උන්වහන්සේට පන්තිය ආරම්භ කරන්න. හැම දෙනාටම තෙරුවන් සරණයි. ඇහෙනව නේද හැමෝටම? හරි. අද අපි පාලි පන්තිය පටන් ගන්නේ ටිකක් වෙනස් විදියකට. මං හිතනවා අද සම්බන්ධ වෙන හැමෝටම ඉන්න දිහාවෙ ඉඳලා හරි ගෙදර ඉන්න ස්ථානෙ ඉඳලා අපිත් එක්ක අදහස් දක්වන්න පුළුවන් වෙයි කියලා. එහෙම නේද? අපි ඉස්සෙල්ලා බලමු අපි දැන් මේ පාලි පන්තිය කරන්නේ අර පුංචි කාලේ අපි ඉගෙන ගත්ත විදිහට ටිකක් යන්න වෙනවා. මේක ඉගෙන ගන්නකොට නම් අර පුංචි කාලේ මතක ඇති කෝසට් දෙකෝසට් එහෙම ගියාට පස්සේ අර ටීචර් නම කියන්න කියලා කිව්වට පස්සේ අපි නම කියනවා, මේ අකුරු මොකද්ද කියලා ඇහුවා මේක කියනවා, එතන ඊට පස්සේ මේ වාක්‍ය කියන්න කිව්වට පස්සේ ඒක කියනවා. ඒ විදිහට තමයි පාලි පන්තිය කරන්න වෙන්නේ අපිට. ඒ මොකද භාෂාවක් ඉගෙන ගන්නෙ. ඒක නිසා මම මේ ඔයගොල්ලෝ සදහන් කරලා තියෙන නම් වලින් මම අමතන්නම් ඔය පින්වත්තුන්ට. එතකොට ඔයගොල්ලෝ කියන්න මේ ඒ නම් වෙනස් කරනවා නම් එහෙම, ඒ කියන්නේ නම වෙනස් කරනවා නම් හරි ඒ නමෙන් නෙවෙයි ඉන්නේ හරි එහෙම මොකක් හරි අදහසක් තියෙනවා නම් මට කියන්න. අපි ඉස්සෙල්ලාම අහ බලමු අමාලි මහත්මිය වෙන්න ඇති මං හිතන්නේ. එහෙමයි හාමුදුරනේ.
ඔබතුම කියන්න බලන්න පාලි ඉගෙන ගන්න ඇයි කියලා පොඩ්ඩක්. මම හාමුදුරනේ මේ ත්‍රිපිටකේ පොඩ්ඩක් කියවලා තේරුම් ගන්න ට්‍රයි කරුවා. ඒ උනාට බොහෝ වචන මට තේරෙන්නේ නැහැ. ඔව්. ඉතින් මං බණ අහලා ටිකක් වචන හින්හින් දන්නවා. උනාට කියවන පොත එක දිගට එහෙම තේරුම් ගන්න අමාරු. ඉතින් මට ගොඩක් කල් ඉඳලා ආසාවක් තිබුණා මේ ඉගෙන ගන්න. ඉතින් අවස්ථාවක් ලැබුණා. ඉතින් බොහොම සතුටුයි. බොහොම හොඳයි. හරි, අපි ඊට පස්සේ අහලා බලමු දිලානි මහත්මිය වෙන්න ඇති මං හිතන්නේ. දිලානි කියලා සඳහන් වෙලා තියෙනවා. අපිට අදහසක් චුට්ටක් දුන්නොත් එහෙම පාලි ඉගෙන ගැනීම සම්බන්ධයෙන්. හරි, කමන්න. අපිට ඊවස කාන්ති මහත්මිය කියන්න බලන්න මොකද්ද පාලි ඉගෙන ගැනීම සම්බන්ධයෙන් අදහස. ස්වාමීන් වහන්ස, මේ මම කාන්ති ඩයස්. මේ මට මම හුඟක් කල් ඉඳලා මේ ස්වාමීන් වහන්ස ඉතින් මේ සූත්‍ර එහෙම මේ මේ ඉස්සරින් නම් සූත්‍ර කියවනකොට පාලි එකක් කියවලා තමයි සිංහල තේරුම ඉගෙන ගත්තේ. ඉතින් මට නිසා බණ අහනකොට පාලි ටිකක් තේරෙනවා. මොකද මම හැමතිස්සෙම මගේ පුරුද්දක් තියෙනවා මේ පාලි කියවලා තමයි කියන්නේ. නමුත් මට ඉතින් හරි අවබෝධයක් ගන්න මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ත්‍රිපිටකයේ සූත්‍රවල තියෙන නිසා අපට අවශ්‍ය වෙලාවල් වල මේ සූත්‍ර කියවලා මේ තව දැනුම ලබා ගන්න අරමුණ තමයි මගේ තියෙන්නේ. බොහොම හොඳයි. අපි ඊට පස්සේ ආවමු ලක්ෂ්මන් මහත්මයා. ඔව් අදහසක් දැක්කම ඔව් මගෙත් ඉතින් අරමුණ එකම තමයි. හම්දුනේ මේ පාලි සාමාන්‍යයෙන් ටිකක් මේ ගොඩක් බණ අහලා ඇහිලා තියෙනවා. ඉතින් ওই දෙන අවස්ථාවන් සමහර වෙලාවට තමයි ඉතින් මේවත් ගැන ටිකක් හොඳට දැනගන්න කැමති. ඔව් මං හිතන්නේ හැමෝටම අදහස තියෙන්නේ අපිට ත්‍රිපිටකය ගැන හොඳ අවබෝධයක් නිරවුල් අවබෝධයක් ළඟා කර ගැනීමේ පරමාර්ථය ඇත්තේ තමයි අපි හැම කෙනාම පාලි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ නේද? මම පොඩ්ඩක් කියන්නම්. මම මුලින්ම ඇත්තටම ත්‍රිපිටකය ගැන දැනගැනීමේ බලාපොරොත්තු ඇතිව නෙමෙයි. මම පුංචි කාලේ මහණුන නිසා පාලි ඉගෙන ගත්තේ විභාග පාස් කර ගැනීමේ තිවිච්ච අරමුණ ඇතිව. සාමාන්‍ය පෙළ සස් පෙළ ආදී රසේ ප්‍රාචීන විභාග ආදී පාස් කර ගැනීමට තිවිච්ච ඕනකම නිසා, නැත්තම් ඒ වගේ විභාගයේ ප්‍රතිඵල අසමත් වෙන නිසා තමයි මම ඇත්තටම පාලි ඉගෙන ගත්තේ මුල් කාලේ. හැබැයි පස්සේ කාලෙදී මට තේරෙන වයසට එනකොට සහ මට සමාජය ගැන ධර්මය ගැන අවබෝධය එනකොට මම දැනගත්තා මම ඇත්තටම ඉගෙන ගන්න ඕනේ ඒ සඳහා නෙවෙයි ත්‍රිපිටකය ගැන හොඳ අවබෝධයක් පරිපූර්ණ දැනුමක් ළඟා කරගන්න කියලා. ඒ නිසා ඊට පස්සේ තමයි පසුව තමයි ත්‍රිපිටකය සම්බන්ධයෙන් බොහෝ දේවල් දැනගැනීමට පාලි කියන භාෂාව අපිට උපකාරී වුණා. ඒ නිසා මම මේ පාඩමෙනුත් නැත්නම් මේ පාලි පන්තියේනුත් මේ හැම කෙනාටම උගන්වන්නේ ත්‍රිපිටකය පිළිබඳ අවබෝධය ළඟා කර දීම සඳහාම පමණයි. ඉන් අමතරව එහෙම නැත්නම් කිව්වොත් එහෙම පාලි භාෂාවේ තියෙන අලංකාර භාවිතය ගැන, ඡන්දස් භාවිතය ගැන, එහෙම නැත්නම් එතන ගියාට ගියාට පස්සේ රචනා ශෛලිය ගැන, ඒ මුකුත් ගැන මම මේ පාඩම් තුලින් උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ පැත්තට කවුරුම හරි කෙනෙක් කැමති නම් ඒවත් උගන්වන්න පස්සේ අපි සාකච්ඡා කරලා බලමු. එහෙම නැතිව ත්‍රිපිටකය කියවලා ඒකේ තියෙන පාලි වචනවල අදහස අරගෙන බුදුහාමුදුරුවෝ ඒ දේශනා කරපු අදහස නිවැරදිව තේරුම් ගන්න තමයි මම මේ පාලි පන්තිය මගින් ඕගොල්ලන් හැම කෙනාටම ත්‍රිපිටකය උගන්වන්න ඒ දැනගැනීමට පාලි උපයෝගී කර ගැනීම සඳහා තමයි මේ පන්තිය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ හැම කෙනාම මීට ඉස්සෙල්ලා මම හිතන්නේ කීප දෙනෙක් නම් සම්බන්ධ වෙලා මං ත්‍රිපිටකයේ ආරම්භය හා විකාශනය සම්බන්ධයෙන් දේශනා මාලාවක් කරා. ඒකේ මම දේශනා කරා ත්‍රිපිටකයේදී පාලි භාෂාව එහෙම නැත්තම් පාලි කියන මූලාශ්‍රය ඇතිවෙන්න හේතු වෙච්ච දේ ටික ගැන පුංචියට මම අද මතක් කරන්නම්. ඉතාමත් කෙටියෙන් අපි දන්නවා මේ
පාලි කියන භාෂාව හැදෙන්න ඉස්සෙල්ලා ඒක භාවිතා කරේ මගධ කියන ප්‍රදේශයේ භාවිතා කරපු භාෂාවක්. ඔගොල්ලෝ අහලාද මගධ භාෂාව කියන එක? එතකොට මගධ භාෂාවේ විකාශනය ඇවිල්ලා තමයි ටික කාලයකට ඇවිල්ලා තමයි ඒකට ව්‍යාකරණ ඡන්දස් අලංකාර මෙන්න මේවා එකතු වීමෙන් තමයි භාෂාවක් විදිහට පාලි භාෂාව ඉදිරියට එන්නේ. එතකොට මෙන්න මේ මගධයේදී මිනිසුන්ට අදහස් දක්වන්න බුදුහාමුදුරෝ කතා කරපු භාෂාව තමයි අපි පාලි භාෂාව විදිහට අද හඳුනගෙන ඒකෙන් ත්‍රිපිටකය රචනාවෙන්ට යෙදුණා. ඊට පස්සේ ඉතින් එහාට ගියාට පස්සේ තවත් ව්‍යාකරණ දේවල් අටුවා ටීකා ටිප්පණි රචනා වෙන්න පටන් ගන්නවා. එතනින් ඊට පස්සේ සාහිත්‍යයක් වෙනම බිහි වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට අද දක්වා ඉතාමත් විශාල විදිහ ලංකා විදිහට ගත්තොත් එහෙම දැන්ට තියෙන මහා වංශය ඒ ආදී වංශ කතාත් ලියවෙන්න පටන් ගන්නවා. මේ විදිහට ගොඩාක් දුරට විකාශනයේ පත් වෙන්නේ මෙන්න මේ කියන පාලි භාෂාව නැත්නම් මගධයේ භාවිතා කරපු භාෂාව ක්‍රමිකව විකාශනය වීම තුලින්. එතකොට ඒ සම්බන්ධ මම ඔයාල මේ හැම කෙනාටම වැඩිදුර අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ අපිට පසුව දේ ගැන දැනගන්න අවශ්‍යතාවයේ තියුණොත් අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද ඉඳලා මේ පන්ති තාමත් කෙටිව අපි දා අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවනම් පසුවත් අපි මුලදී මේ කාරණා ටික මතක් කරලා ඊට පස්සේ අපි මේක ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඇත්තටම බුදුහාමුදුරුවෝ ඒ කාලේ මිනිසුන්ට අදහස් දක්වන්න, ඒ වගේ බුදුහාමුදුරුවෝ ඒ කාලේ මිනිසුන්ගේ තිවිච්ච ගැටලු විසඳන්න, ඒ වගේ බුදුහාමුදුරුවෝ ඒ කාලේ සමාජය තුළ තිබෙච්ච හැම දෙයක්ම විසඳන්න උපයෝගී කරගත්තු භාෂාව තමයි දැන් අද ඉඳන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකද මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ හැම කෙනාටම, පාලි භාෂාවට වෙන්විච්ච අකුරු ටිකක් නැහැ. එහෙම නැත්නම් අකුරු ටිකක් කියලා කියන්නේ වෙනම මෙන්න මේ අකුර තමයි පාලි භාෂාවේ තියෙන්නේ කියලා අකුරක් නැහැ. ඒක භාෂාවෙන් භාෂාවට වෙනස් වෙනවා. ඒ කියලා කිව්වොත් මෙහෙම කියන්නම් මම ඔයගොල්ලන්ට, සිංහලයේදී භාවිතා කරන අකුරු ටික එක විදියක්. ඒ වගේම සංස්කෘත භාෂාවේදී තෝන්නම් පාලි මෙන්න මේ අකුරු ටික තියෙනවා කියලා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේදීත් මෙන්න මේ අකුරු ටික තමයි පාලියේ තියෙන්නේ කියලා භාවිතා කරන්න පුළුවන්. වෙනත් භාෂාවකට ගියොත් ලතින් හරි වෙන්න පුළුවන්, වෙන ඕනම භාෂාවකට ගියොත්. ඒ හැම භාෂාවකදීම මෙන්න මේ අකුරෙන් දැක්වෙන අදහස තමයි පාලි භාෂාවේදී භාවිතා කරන්න කියන එක තමයි මතක් කරන්නේ. ඒ නිසා මම අද ඔයගොල්ලෝ දන්න නිසා සිංහල භාෂාවේ තියෙන අකුරු ටික උපයෝගී කරගෙන තමයි මේක මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් පාලියටම වෙන් වෙච්ච, එහෙම නැත්නම් ප්‍රාකෘත භාෂාවට වෙන් වෙච්ච අකුරු තිබුණාට පාලියට වෙන් වෙච්ච අකුරු ටිකක් නෑ, ප්‍රාකෘතෙන් කැඩිච්ච අකුරු ටිකක් තමයි මේකෙදි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මම ඒ ටික හැම කෙනාටම ඉස්සෙල්ලාම අපි බලාපොරොත්තු වෙලා මොකද්ද කියලා කතා කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක පේනවත් දන්නේ හැම කෙනාටම. පාලි හොරුව කියලා තමයි මම මාතෘකාව දාලා තියෙන්නේ. මෙතන පුංචි අදහසක් තියෙනවා. අපි බුදුහාමුදුරන්ගේ නමස්කාරයෙන් පටන් අරගෙන තියෙනවා, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා වාක්‍ය දෙකක් තියෙනවා. ඒ වාක්‍ය දෙකේ මම දෙවිධයකට තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට පළවෙනියට භාවිතා කරලා තියෙන්නේ නමස්කාරය පාලියෙන් කියන විදිය, සහ දෙවෙනියට භාවිතා කරලා තියෙන්නේ අපි සිංහල විදියට තමයි. ඔයගොල්ලෝ තම බලාපොරොත්තු වෙන ඉගෙන ගන්න මෙන්න මේ කියන පාලි හුරුවට කොහොමද වචන උච්චාරණය කරන්නේ කියවන්නේ කියන එක තමයි මම මේකදී ඔයගලන්ට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. පාලි භාෂාවේ ඉගෙන ගැනීමේ වැදගත්කම, ඒකට ගාථාවක් තියෙනවා. නැත්නම් ඒකට මේ සදාහන් වෙච්ච වැදගත් නිරුක්තියක් තියෙනවා. යෝ නිරුක්තින්න ජානාති ජානාති පිටකත්වය වන් පදේ පදේ විකංකෙය්‍ය වනේ අන්ද ගජෝවිය. ඔගොල්ලොත් දැන් හැම කෙනාටම කියන්න බැරි හින්දා ඔතන ඉඳලා චුට්ටක් අපි මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන මේක පොඩ්ඩක් කියවල බලමු.
යෝ නිරුක්තින්න ජානාති ජානාති පිටකත්තයන් පදේ පදේ විකංකෙය්‍ය වනේ අන්ද ගජෝවිය පුංචි කතාවක් තියෙනවා ඇස් දෙක පේන්නේ නැති ලොකු හස්තියෙක් ඉන්නවා මේක තියෙනවා ඔයගොල්ලන්ට මේ තියෙන්නේ ගජෝ කියලා කියලා කියන්නේ මොකාටද ගජෝ කියලා කියන්නේ ඇතාට කියන නමක් ගජ කියලා කියන්නේ ඇතාට එතකොට මෙන්න කියනවා ඇස් දෙක අන්ධ වෙලා තියෙනවා අන්ධ ගජෝ ඇස් දෙක පේන්නේ නැති ඇතෙක් ඉන්නවා මේ ඇතා කැලේ හිමේ යනවා දැන් ඕගොල්ලන්ට මැවිලා පේන්නේ මොන වගේ රූපයක්ද ඇස් දෙක පේන්නේ දැන් අපි ඇස් දෙක පියාගෙන ඕගොල්ලෝ පොඩ්ඩක් එහෙට මෙහෙට ගෙදර ඇවිදලා බලන්නකෝ අපිට කිව්වොත් එහෙම ලක්ෂ්මන් මහත්මයා කියන්න බලන්න ඇත්තටම අපි ඇස් දෙක වහගෙන හිමේ ඇවිද්දොත් එහෙම ගෙදර මොකද වෙන්නේ අදහසක් දක්වන්න පුළුවන් ද අපිට ලක්ෂ්මන් මහත්මයා නැත්නම් වෙන කවුරු හරි කමන්නේ ස්වාමිනාන්සේ එතකොට හැම තැනම කැලේ ගස් වල හැම තැනම හැප්පෙනවා හරි අපි ගෙදර එහෙම ඇස් දෙක පියාගෙන අපි හිට මෙට ඇවිද්දොත් එහෙම අපිට ඒ පැත්තට යනකොට කකුල වදිනව පුටුවක අනිත් පැත්තට යනකොට තව මේසක වදින්න පුළුවන් එහෙම නැත්නම් අපිට හරියට දොර හොයා ගන්න බැරි වෙන්න පුළුවන් ජනේල හොයා ගන්න බැරි වෙන්න පුළුවන් ඊට පස්සේ කොස්ස කොහෙද තිබ්බේ කියලා හොයා ගන්න බැරි වෙන්න පුළුවන් අතපත ගාලා තමයි එමුනොත් අපිට ඒක හොයා ගන්න වෙන්නේ ඒ වගේ තමයි අන්දවිච්ච ඇතෙක් කැලේ එහෙම ඇවිද්දොත් එහෙම ඒ කියන්නේ එහෙට මෙහෙට යනකොට එයා ලොකු ගස්වල වදිනවා සාමාන්‍ය පුංචි ගස්වල වදිනවා යට හරියට යන්න පාර හොයා ගන්න විදියක් නැහැ අන්නේ වගේ තමයි කියනවා පිටකත්වයක් පිටකත්‍රය කියලා කියන්නේ තුන් පිටකය එහෙම නැත්නම් සූත්‍ර විනය අභිධර්ම කියලා ඒක හරියට තේරුම් ගන්නයි නිරුක්ති හරියට තේරුම් ගන්න නම් ඒ පිටවද නිවැරදිම අවබෝධය ළඟා කර ගන්න නම් අපිට අනිවාර්යයෙන්ම පාලි ඉගෙන ගන්න වෙනවා එහෙම වුණොත් තමයි අපිට මේ අදහස ඒ විදිහටම නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ එහෙම නැති වුණොත් එහෙම අපිට සිද්ධ වෙනවා ඒ භාෂාවට අනුව ඒ අදහස ගන්න. එතකොට සමහරක් වෙලාවට බුදුහාමුදුරුවෝ ඒ අවස්ථාව තුළ ඒ සූත්‍රය දේශනා කරනකොට භාවිතා කරපු ඒ අදහස අපිට හරියට දැනගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි නිරුක්තිවල නිවැරදිම තේරුව දැනගන්න නම් අපිට ත්‍රිපිටකය පිළිබඳ හරිම අවබෝධය දැනගන්න නම් මෙන්න මේ කියන අපිට පාලි භාෂාව පිළිබඳ අවබෝධය අනිවාර්යයෙන්ම ළඟා කරගන්න වෙනවා. එතකොට පාලි ඉගෙන ගැනීමේ ප්‍රධානම වැදගත්කම තමයි ත්‍රිපිටකය නිවැරදිව තේරුම් ගැනීම. හරි ඊට පස්සේ අපි හරි පාලි භාෂාවේ අකුරු මම හිතන්නේ හැම කෙනාටම පේනවා ඇති. පාලි භාෂාවේ අකුරු කීයක් තියෙනවද? හතලිස් එකයි. දැන් මේ මට චුට්ටක් අපි අදහස් ටිකක් අහලා බලමු බලන්න එතකොට
අපේ පත්මිනි මහත්මිය කියන්න බලන්න සාමාන්‍යයෙන් දන්න එක භාෂාවක අකුරු කීයක් තියෙනවද අපි ඉගෙනගෙන ඉතින් අනිත් භාෂාවල? අපි සාමාන්‍ය සිංහල භාෂාවේ අකුරු කීයක් විතර තියෙනවා කියලා ඉගෙනගෙන තියෙන්නේ? ඇහෙනව නේද? එහෙම නැත්නම් චම්පිකා ලියනගේ මහත්මිය කියන්න බලන්න සාමාන්‍ය සිංහල භාෂාව අපි අකුරු කීයක් තියෙනවා කියලා දෙගෙනගෙන තියෙන්නේ. වැරදුනාට කමක් නැහැ, දැන් මතකත් නැත්නම් සමහරක් වෙලාවට. අවසර ස්වාමීන් වහන්සේ 52ක්. ඔව් 52ක්. ඊට පස්සේ අපි එහෙම බැලුවොත් එහෙම විද්‍යා ලංකාර මහත්මා වෙන්න ඇති මං හිතන්නේ. අවසරයි හැමදෙරනේ උදාරා. ආ හා. ඔබතුමිය කියන බලන්න සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව අපි අකුරු කීයක් තියෙනවා කියලා දෙකගෙන තියන්නේ. 6යි හැමදෙරනේ. 26ක් තියෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා. එතකොට තවත් අපි අපේ සවිනි මහත්මිය ඉන්නවා. සවිනි මහත්මිය අහලා තියෙනවද සංස්කෘත භාෂාවේ සාමාන්‍ය අකුරු කීයක් තියෙනවා කියලාද? සමාවෙන් ස්වාමීන් වහන්සේ ඒක නම් දන්නේ නැහැ. ආ ඒක දන්නවා. අපේ සංස්කෘත භාෂාවේ අකුරු 42ක් තියෙනවා කියලා වෙලා තියෙනවා. අපිට මෙතන භාෂා කිහිපයක් තියෙනවා අපි දැනගෙන තියෙනවා නේද? අපි ගොඩක් දුරට සිංහල ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඉගෙනගෙන තියෙනවා. නමුත් අනිත් භාෂා ගැන එහෙම වැඩි අවබෝධයක් අවබෝධයක් නැහැ. එතකොට පාලි භාෂාවේ ප්‍රධාන වශයෙන්ම තියෙන අකුරු කීයද? 41යි. එතකොට මෙන්න මේ අකුරු 41 තමයි ත්‍රිපිටකය අපි කියන්නේ 84,000 ධර්මස්කන්ධය කියලානේ. පොත්වලින් ගත්තොත් 57ක්. විශාල ප්‍රමාණයක්. ඒ වගේම අටුවා ලියලා තියෙන්නේ, ටීකා ලියලා තියෙන්නේ, ටිප්පණි ලියලා තියෙන්නේ. මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ මෙන්න මේ අකුරු 41. එතකොට හරියටම ලේසි. ඕගොල්ලන්ට ඒ වගේම ඉගෙන ගන්නත් හරියම ලේසි. මේ අකුරු මොන වටවරුයිද? අපිට අදහස දැක්කොත් එම් මොන වගේ අකුරුද මේ තියෙන්නේ? සිංහල භාෂාව. ආ අපිට දැක්ක ගමන් හිතෙන මොන වගේ අකුරුද? සිංහල භාෂාවේදී අපි භාවිතා කරපු අකුරුයි. ඒකයි මම කිව්වේ මේක සිංහල භාෂාවේදී භාවිතා කරනකොට අපි මේ විදිහට භාවිතා කරනවා. සංස්කෘත භාෂාවේ භාවිතා කරනකොට ඒ අකුරු දාන භාවිතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවේදීත් මේ හැම අකුරක්ම උච්චාරණය කරන අකුරු තියෙනවා. ඒ විදිහට ඕනනම් අපිට භාවිතා කරලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ අපි අනිත් මෙතන ඉගෙන ගන්නකොට පහසු වෙනවා තමයි අපි දන්න භාෂාව ප්‍රයෝගය කරගෙන සහ සම්මතයේ තියෙන සම්මතයේදී අදහස් දක්වන සඳහා පාලි කියලා භාවිතා කරන මෙන්න මේ අකුරු ටික තමයි අපි භාවිතයට ගන්නෙ. එතකොට මේ පාලි භාෂාවේ අකුරු 41 ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. ඒ දෙක තමයි ස්වර සහ ව්‍යංජන. එතකොට අපිට ස්වර සහ ව්‍යංජන කියන මෙන්න මේ අකුරු දෙක ගැන නැත්තම් මේ කොටස් දෙක ගැන ඕගොල්ලෝ දැනගෙන තියෙන දේ නැත්තම් මේ පින්වත් පිරිස දැනගෙන තියෙන දේ අහලා තියෙන දේ මට පොඩ්ඩක් කිව්වොත් එහෙම මොනවද ස්වර කියලා කියන්නේ කියලා අපිට කවුරු හරි අදහසක් දැක්වොත් එහෙම. එතකොට මං හිතනවා එතකොට මේ පින්වතුන්ට මේක ගැන අවබෝධයක් තියෙනවා. ඒක නිසා මං ඒක ඉතාම සරලව එතකොට උගන්වන්න පුළුවන්. අපිට සර කියලා තව අදහසක් අපිට කවුද කියන්න බලන්න. සර කියලා අහලා තියෙන මොනවද? මේවට තව කියන නමක් තියෙනවා. ගතකුරු කියලා කියනවා, පණකුරු කියලා කියනවා සිංහලේ. අර සිංහල තියෙන ගතකුරු පසෙක්වෙද සිද්දස් සංග්‍රහවදී විස්තර කරලා තියෙනවා අපි සිංහල ඉගෙන ගන්නකොට.
මේවට කියනවා ප්‍රාණාක්ෂර කියලා. මොනවද කියන්නේ? ප්‍රාණාක්ෂර. ස්වර කියලා කියන්නේ මේ අකුරු 8 කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. ඒක ස්වර 8ක් තියෙනවා. සිංහලයේදී නම් ස්වර 18ක් තියෙනවා. නමුත් පාලියේදී ස්වර 8යි තියෙන්නේ. මෙන්න මේ අකුරු 8 තමයි මෙන්න මෙතන තියෙන ඉතුරු අකුරු 33ම නිර්මාණය වෙන්න උච්චාරණය කරන්න භාවිතා වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ අකුරු කුමන විදියට හරි වර්ණගෙනවන මේ අකුරු මොන ආකාරයකට හරි ඉස්පිලි පාපිලි ඇදපිලි මොනවා හරි දාලා ලියනවන උච්චාරණය කරනවන ඒ හැමකටම බලපාන ප්‍රධානම අකුරු ටික තමයි මෙන්න මේ කියන අකුරු 8. එතකොට මේ අකුරු 8න් පරිබාහිරව මේ ව්‍යංජන කිසි දෙයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒවා තනියෝ උච්චාරණය කරන්න බෑ. මේගොල්ලන්ගේ බලපෑම මතම තමයි මේවා උච්චාරණය වෙන්නේ. මම ඒක ඉදිරියට ඔයගලන්ට පැහැදිලි කිරීම සිද්ධ කරන්නම්. එතකොට පාලි භාෂාව ඉගෙන ගන්නකොට අපි ප්‍රධාන වශයෙන් දැනගත යුතු දෙයක් තමයි අපිට අකුරු උච්චාරණය කරන්න පුළුවන්ද කියන එක. ඒ මොකද භාෂාවේ අපිට ගොඩක් විදිහට වැරදිලා තියෙන්නේ නැත්තම් කියන්න බැරිකම තියෙන්නේ අපිට සමහරක් වෙලාවට ඒ අකුරු හරියට උච්චාරණය වෙන්නේ නැහැ. ඒ උච්චාරණය නොවීම නිසා තමයි අපිට ඒ අකුරු වල හරි අදහස ප්‍රකාශ කරන්න බැරිකමක් තියෙන්නේ. මම පළවෙනි යටම මේ අකුරු 8 උච්චාරණය කරලා පෙන්නන්නම්. අයන්න ආයන්න ඉයන්න ඊයන්න උයන්න ඌයන්න එයන්න ඔයන්න මොනවද අකුරු 8? අ ආ ඉ ඊ ඌ ඌ ඒ ඕ. එතකොට මෙන්න මේ 8ට තමයි ස්වර 8 කියලා කියන්නේ. හරි. අපි දැන් අර මං කියවනේ ඉස්කෝලේ අපි ඉගෙන ගත්තා වගේ වෙන්න වෙනවා. අද නම් සිංහල අපි මේ පාලි පාඩම කරනකොට එතකොට අපි මෙයා හොඳට උච්චාරණය කරලා හැම තමයි පුරුදු වෙන්න වෙන්නේ. මං හිතන්නේ ගෙදරවල් වල ඉඳියා කියලා මේ ප්‍රශ්නයක් නැතුව ඇති පිංගතුන්ට මේ අදහ මේ උච්චාරණය හැම කරනකොට අපි පත්මිනී ලියන වඩුව මහත්මිය වෙන්න ඕනේ. අවසර ස්වාමීන් වහන්ස. ඔව්. මම අද ගොඩක් අසනීපෙන් ඉන්නේ. ආ එහෙනම් කමන්නේ මහත්මිය. මෙහෙම අවස්ථාවක් එහෙම තියෙනවා නම් අපි කියන්න අදට අහගෙන ඉන්න අපි අනිත් දවසට උච්චාරණය කරමු. හවෙන්න ස්වාමීන්. හොඳයි. ඒ වගේම මේ මම මේක ලියන්න කියලා ඔබ කියන්නේ නැහැ. මොකද ලියන්න කියන්නේ නැත්තේ ඒක ටිකක් අපහසු නිසා කැමති කට්ටිය මේක සතහන් කරගන්න. එහෙම නැතුණත් ටිකක දවසක් යනකොට ඉබේම මේ ටික අපිට පුරුදු වෙන්න විදියට මම පාඩම් ටික ගන්නවන්න බලාපොරොත්තු වෙනවා. අපිට අමිල කියලා තියෙන්නේ නෝ මහත්මේද්ද මහත්මියක්ද අමාලි 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 මහත්මිය අපිට අකුරු 8 කිව්වොත් එහෙම පොඩ්ඩක් උච්චාරණය කළා. අයන්න ආයන්න යන්න ඊයන්න උයන්න ඌයන්න එයන්න ඔයන්න එයන්න ඔයන්න. ප්‍රසාත් මහත්මයා අපිට කිව්වොත් එහෙම අපිට ලක්ෂ්මන් මහත්මයා ස්ට්‍රෙස් ආයන්න ආයන්න යන්න ඊයන්න උයන්න ඌයන්න එයන්න ඔයන්න එයන්න ඔයන්න. දිලානි පෙරේරා මහත්මිය අපිට පොඩ්ඩක් අකුරු ටික ආ ඊ ඊ ඌ ඌ ඒ ඕ
අපහසුකන් අපහසුතාවයක් නෑනේද මම මේ විදියට අකුරු උච්චාරණය කරන්න පින් ඔගොල්ලන්ට විකන පාසක මහත්තරුන්ට පාසක මහත්මරට එම කියන එක කරදරයක් නෙවෙනේද නෑනේ ඕ ඔක්කොම එකම අපි ඉගෙන ගන්නකොට එහෙමනේ පුංචි කාලෙත් නේද ඒ නිසා ප්‍රශ්නයක් නෑ හරි මේ චම්පිකා ලියනගේ ස්වාමීන් වහන්සේ අවසරයි ඊ ඌ ඌ ඒ ඕ හරි මම හිතනවා අනිත් හැම කෙනාටමත් මේ දැන් මේ අකුරු අට හොඳට ඇහිලා මතක ඇති කියලා දැන් ඕන වෙලාවක ඇහුවොත් මම පන්සලේදී ඇහුවොත් සරාට මොනවද කියලා ඉල්ලලා කියන්න පුළුවන් ඇයි කියලා මම හිතනවා දැන් ගමන් අපි හතර පහ දිනෙම ඒක උච්චාරණය කරපු නිසා ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ව්‍යංජන 33 ගැන පොඩ්ඩක් කතා කරන්න එතකොට මෙන්න මේ ව්‍යංජන 33 භාෂාවෙන් භාෂාවට වෙනස් වෙලා තියෙනවා සිංහල භාෂාවේදී මීට අමතරව තව අකුරු කිහිපයක් එකතු වෙලා තියෙනවා ඒවත් ගේම ඉංග්‍රීසි භාෂාවත් මීට වඩා අඩු ව්‍යංජන සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා සංස්කෘත භාෂාවෙත් තව අකුරු කිහිපයක් වැඩි වෙලා තියෙනවා මේ විදිහට කිහිපයකින්ම එකතු වෙලා තියෙනවා නමුත් පාලි භාෂාවේදී ව්‍යංජන 33යි සඳහන් කරලා තියෙන ව්‍යාකරණ තන්ත්‍ර වලට අනුව පින්වතුන් දැන් මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී මට සම්ප්‍රදායන් කිහිපයක් තියෙනවා ඒකට හේතුව තමයි කච්චායන සම්ප්‍රදාය මොග්ගල්ලායන සම්ප්‍රදාය සද්දනීති සම්ප්‍රදාය කියලා සම්ප්‍රදායන් තුනක් තියෙනවා මෙන්න මේ කියන පාලි භාෂාව විස්තර කරන්න එතකොට මෙන්න මේ කියන සම්ප්‍රදායන් තුනෙන් ව්‍යාකරණ ග්‍රන්ථ කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවා බාලාවතාරය රූප සිද්ධිය ප්‍රයෝග සිද්ධිය මේ විදියට ග්‍රන්ථ කිහිපයක්ම තියෙනවා මේ නම් මං හිතන සමහරක් වෙලාවට අහලවත් නැතුව ඇති ඔයගොල්ලන්ට අහන්නවත් ලැබෙන්නේ නැහැ නමුත් ඒ හැම එකකම එක එක ක්‍රමයට විස්තර කරලා තිබුණාට ඒක වගේ එක එක ව්‍යාකරණ රීති අනුගමනය කරලා තිබුණාට මම මේ සරලව ඒ හැම එකේම තියෙන දේවල් එකට එකතු කරලා සහ එක කියන්නේ සරලවම පෙන්වලා දීලා තියෙන විදිහට තමයි මේක උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාකරණ සම්බන්ධ පුළුල් අවබෝධයක් අපිට ළඟා කර ගන්න ඕන නම් විතරයි ඒව හොඳට ඉගෙන ගන්න අධ්‍යයනය කරන්නට අවශ්‍ය වෙන්නේ නමුත් ත්‍රිපිටකය අපිට ඉගෙන ගැනීම තමයි මේකදී බලාපොරොත්තු වෙන නිසා මම ඒ සම්ප්‍රදායන් වලින මත සහ ඒ මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේකදී බලා මේ පැහැදිලි කරන්න අපිට අවශ්‍යතාවයක් ඇති වුණොත් අපි ඒ අවස්ථාවේදී මේක පැහැදිලි කිරීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට පින්වතුන් දැන් පේනවා ඇති මෙතන තියෙනවා කොටස් පහක් 1 2 3 4 5 කියලා මේවට කියනවා වර්ගාක්ෂර කියලාත් කියනවා සමහරක් වෙලාවට එහෙම නැත්නම් එක එක නම් වලින් සදාහන් කරලා තියෙනවා කොහොම වුණත් මේ අකුරු හැම කොටසකටම අපි කියන්නේ මහ ප්‍රාණාක්ෂර අල්ප ප්‍රාණාක්ෂර කියලා සිංහල භාෂාවේදී ඒ විදිහට තමයි කයන්න ඒ වගේම ඒකේ අල්ප ප්‍රාණාක්ෂරය තියෙනවා මහ ප්‍රාණාක්ෂරය තියෙනවා ඒ වගේම ගයන්න තියෙනවා ඒක අල්ප ප්‍රාණාක්ෂරය තියෙනවා මහ ප්‍රාණාක්ෂරය තියෙනවා මෙන්න මේ විදිහට තමයි මේක සඳහන් කරලා තියෙන්නේ එතකොට මම මේක එකපාරක් උච්චාරණය කරන්න ඊට පස්සේ අපි බලමු මේක උච්චාරණය කරන්න පුළුවන්ද මොන වගේ අකුරු තියෙන කියලා ක ක ඝ ග ඟ මේ ඩයන්න නෙවෙයි මේ අකුරු ට කියන්නේ මොකක් කියලාද ඟ ච ච ජ ජ ඤ ට ට ඩ ඩ න ත ත ද ද න ප ප බ බ ම ය ර ල ව ස හ ල අං මං ආයෙත් මේක උච්චාරණය කරන්න එකපාරක් ක ක ග ග ඟ ච ච ජ ජ ඤ ට ට ඩ ඩ න ත ත ද ද න ප ප බ බ ම ය ර ල ව ස හ ල අං එතකොට
මෙතෙන්ද මම පුංචි පැහැදිලි කිරීමක් සිද්ධ කරලා අපි හැමෝම උච්චාරණය කරලා බලමු මේ අකුරු ටික. මෙන්න මේ කයන්න කියලා කියන්නේ මං කිව්වා මුලින්ම ප්‍රාණාක්ෂරයක් නෙවෙයි. ඒ කියන්නේ අල්ප ප්‍රාණාක්ෂරයක්. මේ කයන්න හැදෙන්න අල් කයන්න මෙන්න මේ අයන්නයි දෙක එකතු වෙන්න ඕනේ. එතකොට තමයි ක කියන එක එන්නේ. දැන් ක කයන්න ක කියලා උච්චාරණය කරාට පස්සේ ඒ ශබ්දය එළියට පිට වෙන අයන්න විදියට. මේක කා කරොත් එම ආයන්න විදියට. කී කියලා අල් කයන්නයි ඊයන්න එකතුනොත් එම කී ඊයන්න විදියට. ඒ වගේම අල් කයන්නයි උයන්න එකතුනොත් එම කූ. ඊට පස්සේ අල් කයන්නයි ඌයන්න එකතුනොත් කූ. අල් කයන්නයි එයන්න එකතුනොත් එම කේ. අල් කයන්නයි ඔයන්න එකතුනොත් කෝ. මෙන්න මේ විදියට මෙන්න මේ අල් කයන්නට තමයි මෙන්න මේ කියන අකුරු වටම එකතු වෙන්නේ. ඒකතු වීම තුලින් තමයි මේ අකුර කයන්නද කායන්නද කියන්නද කීයන්නද කුයන්නද කූයන්නද කියන්නද ඔයන්නද මෙන්න මේ විදියට නිර්මාණය වෙන්නේ. එතකොට මං හිතන්නේ මෙතන ඉන්න ගොඩක් දෙනා මේ අපි සිංහල භාෂාව මුල් කාලේ ඉගෙන ගන්නකොට අල්ප ප්‍රාණාක්ෂර වලට මහ මේ ව්‍යඤ්ජන අක්ෂර වලට ස්වර එකතුන විදිය පොඩ්ඩක් අවබෝධයක් ඇති. ඒක අපි නැති වුණොත් එහෙම පස්සේදී අපි බලමු ඒක කොහොමද ඉගෙන ගන්න කියලා. හරි. අපි කවුද මුලින්ම ව්‍යංජන 33 උච්චාරණය කරන්නේ? පේ ලක්ෂ්මන් මහත්මයා උච්චාරණය කරමුද බලන්න ව්‍යංජන 33. ක ක ග ග ද ද ng ng ද ද ch ch j ñ ñ එදක වෙනස තේරෙන්නේ හරියටම. හරි. ට ට හන්තර මේකේ මේ මේ කෑල්ල තියනවාද මේ එතන උඩ? ඔව් නෑ මේ මේක විතර මේ දයන්න විතරයි ඩ ඩ දෙක නැස්ස තියනවා. ඒක වැරදිලා නේද ඒක? ඔව්. ආ ඩ ඩ න ත ත ද නෑ ද ද න ප ප බ බ ම ය ර ල ව ස හ ල අං. ප්‍රසාද් මහත්තයා ක ක ග ග ng ch ch j j ñ ta th g d n චම්පිකාලීනගේ මහත්මිය කක ගග චච ජජ ඤ තත් දද න තත් දද න පප බබ ම ය ර ල ව ස හ ල අං. නයි බොහොම හොඳයි කට්ටිය උච්චාරණය කරනවා. අපේ කාන්ති මහත්මිය මේ ඩයන්න ඩායන්න දාද න ආප
බාප ම යාර ලාබ සා ල අ හොඳයි පෙසවෙනි මහත්මය කක ගග න චච ජජන තට ඩඩන තත් දදන පබබම යරලව සහල අං දිලානි පෙරේරා මහත්මිය ආන් හොඳයි විද්‍යා ලංකාර අවසන් ක ක ග ග න ච ච ජ ඤ අයිතික නම්බර හරියට තේරෙන්නේ නැහැ හැමදෙන්න. ආ මොකක්ද? චාච්ච ජාජ්ජ ඤ. චාජ්ජ ඤ. ඔකේ. චාත ද ද න තාත ද ද න පාප බ බ ම යර ල ව සහ ල අ. දැන් කාට හරි මේකේ අමාරු අකුරක් තියෙනවද මොකක් හරි උච්චාරණය කරන්න හරි එහෙම නැත්නම් කියව ගන්න හරි මේ අකුරු 33 ඔසරේ ස්වාමීන් වහන්සේ ලයිනු දෙකයි උච්චාරණය කරන වෙනසක් කියනවා ස්වාමීන් වහන්සේ නයනු දෙකේ ලයිනු දෙකේ උච්චාරණයේ කිසිම වෙනසක් නැහැ ඒක භාවිතා කරන තැන අනුව විතරයි ලයිනු දෙකේ තියෙන්නේ මහ සංයෝග නැහැයි දන්තජ මුර්තජ කියලා තියෙනවා සිංහල භාෂාව වගේම ඒක භාවිතා කරන ස්ථානය අනුව වෙනස් වෙනවා මිසක් ඒක උච්චාරණයේදී කිසිම වෙනසක් වෙන්නේ නැහැ ලයිනු දෙකයි නයනු දෙකයි ඊට අමතරව අවසරයි ස්වාමීන් වහන්සේ දෙවැනි එකේ තුන්වෙන් අන්තිම අකුරු දෙක චාච ජාජ මේක ජයන්නේ මහ ප්‍රාණ ජයන තමයි මේ තියෙන්නේ ජ කියලා කියන්නේ අපි ලිකන් ජයන්න සංයක ජයන්න ජ ජ කරන මහ ප්‍රාණ ජ ඊට පස්සේ ඤ මඤ්ඤොක්ක කියලා එහෙම ලියනකොට කට්ටිය ලියන්න බලන්නේ බලන්න ඤ ඤ කියලා ඤකාරය කියලා කියන්නේ ඥානෝදය ඥාන විමල ඉදිරි භාවිතා කරන්නේ ඒ ඤ කාර්ය තමයි මෙන්න මේක තමයි මේ කක ගග කියන පළවෙනි වර්ගාක්ෂර වල අන්තිම අකුර මෙන්න මේ ඤ කියන භාවිතා කරන්නේ හරිම අඩුයි භාවිතා කරන අපිට ත්‍රිපිටකයේදීත් හරිම අඩුවෙන් තමයි භාවිතා කරලා තිනෝ දැක ගන්න ලැබෙන්නේ එහෙම භාවිතා කරපු තැන් එක වචනයක් දෙකක් වගේ තියෙන ඊට අමතරව නම් දකින්නම ලැබෙන්නේ නෑ නමුත් මෙන්න මේ ඤ කාර්යය ගොඩක් දුරට භාවිතා කරන තැන් අපිට ත්‍රිපිටකයේ ඕනතරම් දකින්න පුළුවන්කම තුන අපිට සූත්‍ර අධ්‍යයනය කරනකොට පින්වතුන්ට ඒ හැම දෙයක්ම දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා ඊට අමතරව අමතරනේ පළවෙනි කාණ්ඩයේ අන්තිම අකුර හරියටම උච්චාරණය කරන්න කොහොමද ඤ කියලා ඤ ඒ කියන්නේ මේක නාසිකේ අකුරක් නාසික අකුරක් කියලා කියන්නේ නහය අග කොටසෙන් තමයි මේක උච්චාරණය කරන්නට ඕනේ ඟ කියලා තමයි භාවිතා කරන්නේ අපි මේක. අරක මේක නාසික අකුරක් නෙවෙයි. ඒ කියන්නේ ඤ කාර්ය භාවිතා කරනද මේ දිවත් උඩතල්ල දෙකම භාවිතා කරලා තමයි ච වර්ගයේ අන්තිම අකුර උච්චාරණය කරන්නේ. මේ
චවර්ගය අකුරු ඔක්කොම භාවිත කරා හිම චාච බලන් දිවයි උඩුතල භාවිතාන ජ ඊට පස්සේ ජ ඤ ඒ ඔක්කොම උච්චාරණය කරනකොට ඒ විදිහට තමයි භාවිත වෙන්නේ මේ කවර්ගය අකුරු උච්චාරණය කරනකොට මේ උගුරු ඒක භාවිත කළා තමයි උච්චාරණය ක ක කොන්දර කට උච්ච මේ ඇරෙනවා ක ක ග ග ඟ සරල හොඳට විවර වෙන්න ඕනේ ඉතින් මේවා උච්චාරණය කරනකොට ඊට අමතරව उच्चारण कर ගකාරයේ විතරයි භාවිත කරන්නේ මේක දෙකක් වුණා විසර්ගය කියනවා මේක සංජ්ඤක අකුරක් විදියට භාවිත කරන්නේ ng අං කියලා භාවිත කරන්නේ බුද්ධං සරණං ධම්මං කියලා අර මේ අපිට අය ගොඩක් තැන්වලදී හම්බෙනවා මං ඉදිරියේදී වචන භාවිතයදී මං පින්වතුන්ට පෙන්වන්නම් ඒ බිඳුව එම අකුරු භාවිත කරලා තියෙන තැන් එතකොට මේක උච්චාරණය කිරීම පහසු තමයි මේ අයන්න භාවිත කරලා තියෙන්නේ ඊට අමතර අත්‍තරම මම මේකේ මේ පිංගුතුන්ට මේ උච්චාරණය සිද්ධ වෙන එහෙම නැත්නම් මේ මේ උච්චාරණය මේ මේ අකුරු මෙන්න මේ ස්ථාන වලින් සහ මේම උච්චාරණය වෙනවා කියන එක කියවීම අනුව මම ඊළඟ දවසේදී බලාපොරොත්තු වෙන්නේ මේ උගන්වන්නේ මොකද මම හිතුවා ඉතින් හැමෝ කෙනාට හොඳට ඉගෙන මේක උච්චාරණය කරන්න පුළුවන් නිසා එහෙම ඕන වෙන්නේ නැහැ අවශ්‍ය වෙන එකක් නැහැ කියලා ඔය පිංගතුන්ට දැන ගැනීමට ඕනේ නම් මෙන්න මේ අකුරු අපේ කටේ මොන ස්ථානවලින්ද උච්චාරණය වෙන්නේ කියලා දැන ගැනීමට අවශ්‍ය නම් ඒකත් පැහැදිලි කරන්න පුළුවන් ඒකට කොහොමද අදහස පිංගතුන්ගේ අවසර සාමිනාස පුළුවන් නම් හොඳයි එතකොට අපිට හොඳට ඒ කට ඇරලා කියනකොට කොතනින්ද ශබ්ද කරන්න ඕනේ කියන එක හොඳට දැනගන්න පුළුවන් හොඳයි මම එහෙමනොත් එහෙම අපි ලබන සතියේදී අපි නැවත මේ අකුරට පොඩ්ඩක් කතා කරනකොට අපි මම කියන්නම් මේ අකුර ඇතුළේ කොහෙන්ද ඇත්තටම මොන මොන ස්ථාන ප්‍රයෝගය කරගෙනද සහ මොන මොන විදියටද උච්චාරණය වෙන්නේ කියලා රූප සටහන් ඇසුරෙම මම ඒ ටික පැහැදිලි කර දෙන්න එතකොට බලාපොරොත්තු වෙනවා. එතකොට මෙන්න මේ කියන අකුරු 41 පිළිබඳව දැන් පින්වතුන්ට ගැටලුවක් තියෙනවද? මම හිතන්නේ දැන් හැමෝටම මේ අකුරු 41 උච්චාරණය කරන්න පුළුවන් කියලා කියන්නම ත්‍රිපිටකය කියවන්න පුළුවන්. එතකොට අපිට පොඩි චකිතයක් සහ බයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි බලන්න ඕනේ ඊට පස්සේ ත්‍රිපිටකය ගැන උච්චාරණය කරනකොට ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඊට අමතරව ගැටලුවක් තියෙනවද කාට හරි මේ අකුරු 41 පිළිබඳව? සමිනාස් දැන් එතකොට මේ අකුරු මර බැඳී අකුරු විදිහට එනකොට උච්චාරණයේ වෙනසක් තියෙනවද? දැන් අපි මේ තනි තනියෝනේ උච්චාරණය කරන්නේ उच्चारण वेनसा नम उच्चारण कन्कोटे अकुरुवल अभी एलियट पिटक शब्द प्रमाण अडवक सिद्धवेन्े अल्लाम कोई गांट शब्द उच्चारण वेन्े इट पास संपूर्ण अकुर बोट पत्ट पास बंदी अकुर मंगी कथा कर्णकोट ए पीलिमेंट पिंग दिनगा कोई गांट उच्चारण वेन्न के එතකොට දැන් මේ අල්කයන්න දැන් මෙතන මං කියවනේ මේක හැදලා තියෙන්නේ මොන අකුර වූ කරගෙනද අල්කයන්නයි ධන අයන්නයි දැන් මේක බැඳි අකුරක් වෙනකොට අල්කයන්න විතරයි තියෙන්නේ ක් එතකොට අපිට උච්චාරණය කරන්න ක් කියලා එතකොට මේකට තවත් මෙන්න මේ කයනු දෙකක් එකතු වුණාම මොකද ක් ක් වෙනවා එතකොට අර මුල් අකුර
බාගට තමයි උච්චාරණය වෙන්නේ. ඇයි මේ හැම අකුරක්ම නිර්මාණය වෙලා තියෙන මේ ආයන්නත් එක්ක නේද අපිට කියවන ලේස ක ග කියලා. දැන් කවුරු හරි දැන් මේ ආයන්න දැම්මොත් එහෙම කයන්නට අල් කයන්නට කොහොමද උච්චාරණය වෙන්නේ? ක. කා. එතකොට අල් කයන්නට ඊයන්න දැම්මොත් එහෙම ki ki iyanna dammot ehema ki ki uyanna dammot ehema ku 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 eyanna dammot ehema e e oyanna dammot ehema ko ko hari api etakota ek gamanak api hena hemuwath ekka hemu ekak ekka ekanaata ekak akuru gana api diigena yam balanna kohomada e tika uchcharane karanne kiyala prasad mahatmaya kiyanna balanna ගයන්නට ස්වර අටම දාලා ඔසේ ස්වාමිනාස නෑ මට උච්චාරණය වෙන විදිහ විතරක් පැහැදිලි කරොත් ඇති ගයන්න ඒ කියන්නේ අල් ගයන්නට අයන්න දැම්මම කොහොමද අපි උච්චාරණය කරන්නේ ද ද දි දි දු දු ඕ දෙ දෙ දෝ ගයන්නට ගේ මම මම ගයන්න කිව්වේ ස්වාමිනාස ආ ගයන්නට ගයන්න කියන බලන්න ග ගා හ්ම් ඉ ගු ගු ගේ ගෝ ඒ ගෝ හරි අපි ඔමාලි මහත්මයා තයන්නට දාලා කියන බලන්න තයන් තයන්න 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 ඔව් තයන්න මේ ත ත චි චි दिलानी महात्म्य जया नट दाल क्या बलन जे जो पी विद्यालंकार महात्म्य टायन नट दाल क्या न बलन अवसर हम दरने टट्टा टिटी टू टू टेटो टेटो कांति महात्म्य डायन नट दाल क्या न बलन ऐसा मुकद्दा करे डायन डायन डा डा टी सवनी महात्म्य तायन नट दाल अवसर है सविनास तथा ति ति तु तु ते तो ते तो इट पासे चंपिका लिए के महात्म्य क्यों हुआ था नहीं स्वामी हाँ तायन ने टापे क्यों मरा ता ता ती ती तु तु ते तो जनक महात्म जनक महात्म्य क्या ने बोला ने दायन ने डाला जनक महात्म्य टहनवद अरे इशारी महात्म्य अहना से होना से अपि दयान्नट दाला के मुद्दे बलान्न वक्रोटिक सो ना तो मामा देन जॉइन होने पटांगण
එතකොට චන්දාලකහ ගුරු මේ මේක රෙකෝඩින් එක තියෙනවනේ මේ අපිට දෙන්න පුළුවන් පස්සේ එහෙම මිස්සෙච් අයට ආහ් ඉෂාරනවනේ මේ රෙකෝඩින් එක එක්ක අපි YouTube දාන්න නැත්නම් අරගන්න පුළුවන් හොඳයි සවනසේ තෙරුවන් සරණයි තව මට කවුරු හරි අමුතු ගුණක් දන්නේ මේ කියන්න එහෙම සර් කැමැත්තෙන් තව කාට හරි පුළුවන් උච්චාරණය කරන්න මම හිතන්නේ හැමෝම උච්චාරණය කරන්න ඇති අපිට අපහසු දැනක් තියෙනවනම් අපි ලබන සතියේදී තායිට් මේ ටික ගැන සම්බන්ධයෙන් කතා කරනකොට අපි බලමු ඊට පස්සේ කොහොමද උච්චාරණය කරන්නේ කියලා එතකොට මම හිතනවා අපිට පාලි භාෂාවේ අකුරු පිළිබඳව ගැටලුවක් නැතුව ඇති කියලා ගැටලුවක් තියෙනවා නම් පසුවදී අපි නැවත කතා කරනකොට ඒ ටික ගැන කතා කරලා බලමු පාලි භාෂාවේ උච්චාරණයේදී ඔක්කොල්ල දැනගත යුතුම කාරණා කිහිපයක් තියෙනවා. ඒ ටික තමයි දැන් මම මෙන්න මේ එක කාරණාව තමයි දැන් මෙන්න මෙතනදී අපිට ඒ කියන්නේ ගැටලුවක් වෙන අපිට කියවන්න ගියාට පස්සේ ප්‍රශ්නයක් වෙන එක කාරණාවක් තමයි දැන් මම ඔන්න භාෂාවේ අකුරු වලින් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක තියෙන භාෂා පාලි උච්චාරණය. පාලියේදී ඒ ඕ යන අකුරු දෙක සිංහල භාෂාවේ ඒ ඕ මෙන් දීර්ඝව ඇද කියනු එතන පේනවත් දන්නේ පිංතුන්ට කියනු ලැබේ නමුත් ඒ ඕ යන අකුරු දෙක බැඳි අකුරකට හෝ අල් අකුරකට හෝ මුලින් ඇති විට නොයද කියනු ලැබේ මොකක්ද ඒකෙන් කියන්නේ පාලියේදී ඒ ඕ කියලා අපිට සරවල අකුරු දෙකක් හම්බුණා සිංහල භාෂාවදී ඔයගොල්ලෝ අහනවා දැකලා තියෙනවා ඒ ඒ අකුරයි ඕ අකුරයි දෙක දීර්ඝව කියනවා ඒ ඕ කියලා ඒ හැබැයි ඒ ව්‍යාකරණ රීතිය ඒ විදිහට උච්චාරණය කරන එකම පාලි භාෂාවෙදිත් තියෙනවා හැබැයි පාලි භාෂාවේ දකින්න බෑ හෝඩියේ එහෙම අකුරු දෙකක් නැහැ නමුත් අපි උච්චාරණය කරනකොට භාවිතා කරනවා ඒ භාවිතා කරන්න ප්‍රධානම රීතිය තමයි එහෙම නැත්නම් ප්‍රධානම දේ තමයි මොන අකුරු දෙකකටද අල් අකුරකට හෝ බැඳි අකුරකට මුලින් නැති විට නොයද කියනු ලැබේ හැබැයි අල් අකුරකට හරි බැඳි අකුරකට හරි නැතිව තියෙනවා නම් ඒ දෙක අපි කොහොමද උච්චාරණය කරන්නේ ඇදලා ඒ කියන්නේ යම් අකුරු මෙන්න මේ කියන්නේ ඒ අකුරයි ඕ අකුරයි දෙක බැඳි අකුරකට හෝ අල් අකුරකට හෝ මුලින් තියුණොත් එහෙම ඒ දෙක දීර්ඝව කියනවා හැබැයි එහෙම නැත්තම් ඒක ඇදලා කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම මේකට උදාහරණයක් අරගෙන පැහැදිලි කරගන්නම්. මෙතන තියෙනවා ඒකග්ගතා කියලා. මොකද්ද තියෙන්නේ මෙතන? ඒකග්ගතා කියලා. හැබැයි ස්ක්‍රීන් එක පේන්නේ නැහැ ස්වාමීනි. ඔව්. ස්වාමීනි මෙන්න ස්ක්‍රීන් එක පේන්නේ නැහැ ස්වාමීනි. අපිට පේනවා සමි අපිට පේනවා සමි ඔව් ස්ක්‍රීන් එක පේනවා මේ ප්‍රසන්න හතේ පොඩ්ඩක් බලන්න මොකක් හරි දැන් පේනවා නේද හැමෝටම අපිට පේනවා සමි නහස හරි පේනවා සමි නහස ඔව් සමහර කාලාට මේ මේ ස්ක්‍රීන් එක මේ හැම ඔක්කොම අකුරු ටික පේනවත් දන්නේ නැහැ හැමෝටම නේද? පේනවා චන්දරම. පේනෝ නේද? හරි. එතකොට මේකද පැහැදිලි කරන්නේ මෙහෙමයි. මෙන්න මෙතන තියෙනවා මම මෙතෙන්ද ප්‍රධාන වශයෙන් කියනවා මොකද්ද? බැඳි අකුරකට හෝ අල් අකුරකට හෝ මුලින් නැති විට නොයද කියනු ලැබේ. එතකොට බැඳි අකුරක් හරි අල් අකුරක් හරි තියෙනවා නම් ඒ අකුරට හෝ ඕ අකුරට හෝ පස්සේ ඒක මුලින් කියලා කියලා කියන්නේ මේ මේ මෙතනදී මේ පැත්තටනේ මෙන්න මේ පැත්තට මේ මුල කියලා කියන්නේ එතකොට මේ යන්න තියෙනවා ඊට පස්සේ තියෙන මොන අකුරක්ද බැඳි අකුරක්
වැදි අකුරක් කියලා කියන්නේ අල් අකුරක්. එහෙම නැත්තම් මෙතෙන්ද තියෙන්නේ වැදි අකුරකුත් නෙමෙයි අල් අකුරකුත් නෙමෙයි. මේ කයන්න කියන එක ඇදලා තින්නේ අපි අල් කයන්නයි අයන්නයි කියලා දන්නවා. නමුත් ඒක වැදි අකුරක් නෙමෙයි. නමුත් මෙතන තියෙන ක් කියන එක වැදි අකුරක්. එතකොට මෙන්න මෙතෙන්දි මේ අකුර ඇදලා කියනවා මෙතන වැදි අකුරක් තියෙන නිසා මේ අකුර ඇදලා කියන්නේ නැහැ. ඒ කියන්නේ කෙටියෙන් කියන්නේ උච්චාරණය කරලා කියවලු මෙන්න මේ. එත්ත ඒත්ත කියලා කියන්නේ අපි. මේක එකග්ගතා කියලා කියන්නේ ඒකග්ගතා. හැබැයි මේ අකුරු දෙකම එක සමානයි. මේ යන්නමයි මෙතනක් තියෙන්නේ. අද අපි දැනගත්තේ නැතු උච්චාරණය කරොත් එහෙනම් මෙතන මොකද්ද කියන්නේ? ඒ යන්න කියලා දන්නවා. එනිසා එත්ත කියලා කියනවා. මෙතන කියන්නේ එතන මොකද්ද උච්චාරණය කරන්නේ? එකග්ගතා. හැබැයි උච්චාරණය වෙන්න ඕනේ ඒකග්ගතා. එතකොට මෙතන එකචාරි. හැබැයි උච්චාරණය වෙන්න ඕනේ කොහොමද? ඒකචාරි. එතකොට මෙතන ඔකාසෝ. හැබැයි උච්චාරණය වෙන්න ඕනේ කොහොමද අපි? ඕකාසෝ. මෙතන ඔයන්න ඕගෝ කියලා තමයි කියන්න වෙන්නේ අපි. කියන්නේ දන්න විදිහටයි මෙතන දන්නේ නැහැ මේ රීතිය දන්නේ නැහැ. හැබැයි මෙතන කියලා තියෙනවා බැඳිය කරුකුත් නැහැ අල්ල කරුකුත් නැහැ. ඒ නිසා කොහොමද කියන්නේ? ඕගෝ. අන්න දැන් මෙතන එතකොට පිංගුතුන්ට මේ තේරුණාද මෙන්න මේ අකුරු දීර්ඝව කීම හා කෙටියෙන් කීම පිළිබඳව ගැටලුවක් තියෙනවද? ස්වාමීන් වහන්සේ, ඒ අර අන්තිම එක ඕගෝ කියන එකේ ඒකේ ප්‍රින්සිපල් එක මොකද්ද? දැන් අනික්කණන් බැඳි අකුරකට මුලින් කියනකොට ඒක අදිනවා කියලා කියනවා. දැන් මෙතන ඕගෝ කියන එකේ මොකද්ද ඒක පදනම? ආ මොකද කියන්නේ? බැඳි අකුරකට හෝ අල් අකුරකට හෝ මුලින් ඇති විට නොයද කියනු ලැබේ. එතකොට මෙතන ඕගෝ කිව්වට මෙතන බැදි අකුරුකුත් නැහැ අල් අකුරුකුත් නැහැ. ඒ නිසා තමයි ඔයන්නේ ඇදලා කියන්නේ. හැබැයි මෙතන ඔට්ටෝ කියලා කියන්නේ නැහනේ. මෙතන ඕට්ටෝ කියලා කියන්නේ මොකද කියන්නේ? ඔට්ටෝ. ඇයි ඔට්ටෝ කියලා කියන්නේ මෙතන? මේ උඩ රීතිය එකක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? බැඳි අකුරක් තියෙනවා. නැත්තම් මොකද්ද? මේක ගත්තොත් දෙකට වෙන් කරොත් එම සිංහලෙන් ලිව්වොත් එම අල් අකුරක් තියෙනවා. ඉට් ඉස් සරයි. මේ තියෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? ඒක ඇදලා කියන්නේ නෑ. ඔට්ටෝ විතරයි. හැබැයි මෙතන බැඳි අකුරකුත් නෑ අල් අකුරකුත් නෑ. ඒ නිසා කොහොමද කියන්නේ? දීර්ඝ කියන්නේ මේ තියෙන්නේ. දීර්ඝ වැද කිනු ලැබි. ඇදලා කියන්න ඕනේ. එතකොට ඕගෝ. තේරුණාද? හරි. මම හොඳ උදාහරණයක් ගන්නකො මෙතන තියෙනවා ඕගොල්ලන්ට. දැන් ඕගොල්ලෝ මෙන්න මේ වචනේ මම මේ මවුස් පොයින්ටර් එක තියාගෙන කරකවන තැන පේනවද? හරි. මේක අහලා තිනව නේද? ඕගොල්ලෝ දන්න විදිහට මේක කොහොමද උච්චාරණය කරන්නේ? ඒවං. කොහොමද උච්චාරණය කරන්නේ? ඒවං. ඒවං කියලා. ඇදලාද කියන්නේ නැත්නම් අදින් නැතුවද කියන්නේ? ඇදලා. ඇදලා කියලා. ඉතින් ඇදලා කියන්නේ අපිට එහෙම අකුරක් නැහැනේ පාලි මා හොඩි. කොහොමද දැනගත්තේ? අහලා තියෙන. අහලා තියෙන නිසා. හැබැයි දැන් ඔගොල්ලෝ මේක රීතිය දන්නවද? එහෙමයි. මොකක්ද ඒ රීතිය? බැඳි අකුරක් හරි අල් අකුරක් හරි නෙමෙයි හින්දා අපි දීර්ඝව කියනවා. ආ එතකොට කොහොමද කියන්නේ? එවං සුතං එවං මේ සුතං කියලා කියන්නේ නැහැ. මොකද කියන්නේ? ඒවං මේ සුතං. එකං සමයං කියලා කියන්නේ නැහැ. කොහොමද කියන්නේ? ඒකං සමය. දැන් ඔය පින්වතුන් ඔය ටික අහලා තියෙන විදිහේ දිසා දන්නවා. හැබැයි ත්‍රිපිටකේ මේ විදිහට භාවිතා කරපු තැන් කොච්චර තියෙනවද? කොච්චර තැන්වල මෙහෙම තියෙනවද වචන?
හැබැයි මේක අහලා නැති දන්නේ නැත ඔගොල් පිංගතුන්ට කි උච්චාරණය කරන්න පුළුවන්. හැබැයි මෙහෙම නැති දැන් උච්චාරණය කරන්නේ ඔගොල් කොයි විදිහටද? එවං කියලා. එවං කියලා කියන්නේ. එතකොට එකං කියලා කියන්නේ. අන්න එතකොට අපි පාලි භාෂාව ඉගෙන ගැනීමේදී සහ මේකෙදී ප්‍රධාන වශයෙන් අපි කියා දෙන්නේ මෙන්න මේ වගේ වැරදෙන්න අපිට උච්චාරණය කරගන්න අපහසු කියව ගන්න අපහසු තැන් කොහොමද නිවැරදි උච්චාරණය කරන ආකාරය පිළිබඳව. හරි එතකොට දැන් මෙන්න මේ පිළිබඳ ගැටලුවක් තියෙනවද පින්වතුන්ට? එහෙමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් දීර්ඝව කියනවා කියලා වම් පැත්තේ තියෙන උදාහරණ හතරේ යට දෙකේ උඩ දෙකයි යට දෙකයි අතර වෙනසක් තියෙනවා. දැන් උඩ දෙක ඒකග්ගතා ඒකචාරී කියලා කියනවා. පල්ලෙහා ඕකාසෝ කියලා කියනතු ඕකාසෝ කියලා දාලා තියෙනවා. ඕගෝ නැත්නම් ඕගෝ කියලා තියෙනවා. දීර්ඝව අවසන් කරනවා. ඒ ඒක මොකක්ද? ඒක දාලා තියෙන ඇත්ත උච්චාරණයේදී අර මේ අපි උච්චාරණය වෙන විදිහ අනුව ගොයන්නේ නැත්තම් වෙනසක් සිදු වෙන්නේ නැහැ. මම මේ සිංහල උච්චාරණයේදී තමයි ගෝ කියලා හැදෙන්නේ. නැත්තම් ඕකාසෝ කියලා සෝ විතරමයි උච්චාරණය වෙන්නේ. ඔයන්නෙම තමයි. එහෙමයි. ඒක දීර්ඝ උච්චාරණය වෙන්නේ නැහැ. මේ අර උච්චාරණයේ පහසුව තමයි සෝ කියලා මම දාලා තින්නේ. මොනතු උච්චාරණයක වෙනසක් වෙන්නේ නැහැ. ඔයන්න එකතු වීමෙන් තමයි. ඒ කියන්නේ සයන් අල් සයන්ට ඔයන්න එකතු නම් කොහොමද අපි උච්චාරණය කරන්නේ? ඕක සෝ කියලානේ. සෝ उच्चारण बल कटो दीर्घन मे अकुर मम्मी महात्म्यू बला दीर्घ अकुर वचन मैती ඒකග්ගතා ඒකචාරී ඕකාසෝ ඕගෝ කෙටියෙන් කොහොමද? නැ හත ඔටෝ ඔට්ටෝ ඔට්ටෝ මේ තියෙන අල්ට යන්න මේ තියෙන අපේ අමාලි මහත්මිය ඒකාග්ගතා ඒකචාරී ඕකාසෝ ඕගෝ එත්ත ඔට්ටෝ ඒකාග්ගතා ඒකචාරී ඕකාසෝ ඕගෝ එත්ත ඔට්ටෝ ඔබතුම කියන බලන්න අතුර මේක වෙනස මොකද්ද? මේ දීර්ඝ වැදලා කීම සහ කෙටියෙන් උච්චාරණය කිරීම කියන එක දෙක වෙනස? කෙටියෙන් දීර්ඝව කියන් අකුරු දෙක බැඳිලා තියෙනවා නම් හරිය අල්ලකුරකට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ඇදින් නැතිව කියනවා. නැත්තම් ඒක ඇදලා කියනවා. හරි. ප්‍රසාද් මහත්මයා उच्चारण करने को हम दाबी दीर्घ सा किटी उच्चारण करने को मिला सर. हां हां मैं वचन के उच्चारण एकाग्रता एकचारी ओकासो ओगो किटी इत्थ ओट्टो ओट्टो. अरे पेशावनी महात्म्य ඒකග්ගතා ඒකචාරී ඕකාසෝ ඕගෝ එත්ත ඔට්ටෝ
පස්මන් මහත්මයා ඒකග්ගත ඒකචාරී ඕකාසෝ ඕගු එත්ත ඔට්ටෝ දිලානි පෙරේරා අස්රේ ස්වාමීන් වහන්ස ඒකග්ගත ඒකචාරී ඕකාසෝ ඕගෝ එත්ත ඔට්ටෝ පත්මිනී තියෙනගේ මාත්මිය එකකතා එක චක්කී ඔකාසු ඔකු එත ඔටෝ ඊට පස්සේ අපි විද්‍යා අලංකාර මහත්මයා කිව්වද අවසරයි හැමදෙරේ ගුර්ගව ඒකාග්ගතා ඒකචාරී ඕකාසෝ ඕගෝ කෙට්ටියෙන් එත්ත ඔට්ටෝ වරුණි විරසිංහ මහත්මිය ඒකාග්ගතා ඒකාග්ගතා ඒකාචාරී ඕකාසෝ ඒකචාරී ඒකචාරී ඕකාසෝ ඕකාසෝ ඕගෝ ඕගෝ අද සම්මතිය මේ මම මේ 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 ඇත්තට මේ දීලා තියෙන මේක උච්චාරණය වෙන විදිහම සිංහලෙන් අපි කියන්නේ ලේසියෙන් ඉගෙන ගන්න ඒ විදිහට මම මේ දීලා තියෙන්නේ කෙටිය ත ඒත් එත් එත් ඕ ඕ තේයු හරි සමිනා ඔට්ටෝ 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 හරි කවුරු හරි උච්චාරණය කරේ නැද්ද මම හිතන්නේ කීප දෙනකින් ඇව්ව මේ තවත් කවුරු හරි එහෙම ඇව්වේ නැත්නම් උච්චාරණය කරන්න පුළුවන් අමිනහස චම්පිකා හොඳයි නේද ඒකග්ගත ඒකචාරී ඕකාසෝ ඕගෝ කෙතියෙන් එත්ත ඔට්ටෝ ඔබතුම මේ පැහැදිලි කරන්න බලන්න කොහොමද මේ දෙකේ වෙනස සිද්ධ වෙන්නේ කියලා යම් කිසි බැඳි අකුරක් හරි අල් අකුරක් හරි තියෙනවා නම් ඊට ඉස්සරහින් තියෙන අකුර දීර්ඝව අපි කියනවා එහෙම නැත්තම් කෙටියෙන් තමයි කියන්නේ ඒක. කියන්නේ බැඳි අකුරක් හරි අල් අකුරක් හරි තියෙනවා නම් ඒ කියන්නේ මේ අකුර සරයකට පස්සේ නැත්තම් මේ කියන්නේ යන්න හරි යන්නට හරි පස්සේ අපි ඒක කියන්නේ කොහොමද කෙටියෙන්. එහෙම අකුරක් නැත්තම් ඒ කියන්නේ බැඳි අකුරක් නැත්තම් ඒක කියන්නේ ඇදලා. ඔව් දීර්ඝයි. මේ බැඳි අකුරක් නැහැ නිකං අකුරක් විතරයි තියෙන්නේ නිසා ඒකග්ගතා කියලා කියනවා. හැබැයි මෙතෙන්දී බැඳි අකුරක් තියෙනවා ඒ නිසා අපි කියන අල් අකුරකුත් තියෙනවා එත්ත කියලා කෙටියෙන් කියනවා. හරි එතකොට මෙන්න මේ දෙකේ වෙනස අපි වෙනතුන්ට දැන් හොඳට පැහැදිලිද? මේ වෙනස හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. මොකද අපි සූත්‍ර කියනකොට සූත්‍රවල අදහස් විමසන්න යනකොට උච්චාරණයේදී මේ ටික අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්නට ඕනේ. ඒක නිසා මම හිතනවා මේක මීට වඩා පැහැදිලි කරන්න ඕනේ නැහැ. මේ මතකයක් විදිහට තියාර අපි තව ලබන සතියේ තවත් ගමන් කිහිපයක් මේ ගැන කතා කරමු. එතකොට අපිට හොඳට මේ වෙන අවබෝධය ළඟා කරගන්න පුළුවන් වේ. හරි. ඊළඟ රීතිය පාලි භාෂාවේ බැදි අකුරු භාවිතයට ඉස්සෙල්ලම මෙන්න මේක
මොකද්ද මේකට කියන්නේ කොම්බුව කියලා මොකද්ද කියන්නේ කොම්බුව එතකොට බැදි අකුරකට මුලින් නැති කොම්බුව බැදි අකුරේ දෙවන අකුර සඳහාය කියලා කියන්නේ දැන් මෙතන ධම්මෝ කියන මෙන්න මේක පින්වතුන් හොඳට අහලා තියෙනවා එතකොට මේකේ බැදි අකුරකට මුලින් නැති කොම්බුව බැදි අකුර තමයි අල්ම යන්නේ මා යන්නේ හැබැයි මේක කොම්බුව තියෙන්නේ මේ අකුරු දෙකට මිස්සෙලා එතකොට කියනවා බැඳි අකුරේ දෙවන අකුරට තමයි මෙන්න මේ කොම්බු උච්චාරණය කරනකොට යොදන්නේ දැන් මේක අපිට කියන්න පුළුවන් කොහොමද දැන් හදිස්සියක් දන්නේ නැත්තම් දමේ මා කියලා තමයි කියන්නේ අපි දන්නේ නැත්තම් ඇයි මේන්න මේ කොම්බුව දැමගම මේක මේ වෙනවා යන්නනේ එතකොට මේ අකුර තියෙන මා යන්න එතකොට අපි උච්චාරණය කරන්නේ කොහොමද දමේ මා කියලා හැබැයි ඇත්තටම අපි කොහොමද උච්චාරණය කරන්න ඕනේ දම් මෝ දැන් මේක දන්නේ නැතුව කිව්වොත් අපි කියන්නේ කොහොමද අසේ සා අපි උච්චාරණය කරන්න ඕනේ අස් සෝ කියලා දැන් තේරුණාද කොම්බුව භාවිතයේදී උච්චාරණය කරගන්න ඕන විදිය ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් පින්වතුන්ට ගැටලුවක් තියෙනවද पाली भाषा विधर එතකොට සම්ප්‍රදායන් තුනේම මේක සදාහන කරලා තියෙනවා. කච්චාන සම්ප්‍රදාය වෙන්න පුළුවන්, මොග්ගල්ලාන සම්ප්‍රදාය වෙන්න පුළුවන්, සද්දනිස් සම්ප්‍රදාය වෙන්න පුළුවන්, මොන සම්ප්‍රදාය ගත්තත් බැඳි අකුරු භාවිතා කරලා තියෙනවා. ඒ නිසා බැඳි අකුරකට මුලින් අනිවාර්යෙන් කොම්පුව භාවිතා කරනවා නම් ඒක උච්චාරණයේදී ඒ අකුරේ දෙවන අකුරත් සමග තමයි උච්චාරණය කරන්නේ. हर देख गैटलू आगते ना था पिंगो तुंटे तो हम ये वाके वाचन और तरह का पिटा हम भी ना तो कुछ चार लेकिन उठा पटे हुआ निवेदित दिवे तेरे का ना बुलवा हरे देंग आप इतने तीनों पैदिया करोटिया कुछ चार नहीं करेगा ना पाली भाषा बेदयाकृ भाविता करने विधि युद्धन अब दंट विर उच्चारणे करगापि मेक लिखंग उच्चारणे करो अभी पाली भाषा में तो सिंगल विधि अट हिमनता मिथन बेदयाकुरा नोवे कियल उच्चारणे करो तब मेक उच्चारे करने को मदे कीला तम उच्चारणे करगा मेक बेदयाकुरा निशा को मदे क्या उक्क उक्क एक महाप्राण नाम उक्क वेनवा मेक बेंदी अकुरा नेमे किला अपि दनगत्तोत गग किला तमा करन्ने हबै मेक बेंदी अकुरा निसा उच्चारय करन्ने उग्ग एतोट मेक उच्च उज्ज उत्त्य उञ्च उत्त्व उक्क्व उत्त मेकेन महाप्राणिक मेदीन मेन्न मे शायन भाविताकर नम समी लेखक भाविताको यम यम वस्तावी पाली भाषा तो मेन मे उक्ष अरे मे मन कीलम तम पुर्वेन अभी उच्चारण कर बल मेट की खुद उच्चारण करना कीला मेके गैटल वक्ती ना तो मैं बंदी आकर उच्चारण के लिए संबंध है मैं तीन आकर उठी के
එහෙම ගැටලුවක් නෑ නේද? උච්චාරණය කරන්න බලමු නේද? ප්‍රසාද් මහත්තයා උච්චාරණය කරමු බලන්න. එහෙනම් මේ අකුරු ටික ඔක්කොම බලන්න. අපේ අමාලි මහත්මිය සර් ස්වාමීන් වහන්සේ ක ඝ ඡ ඡ ඛ ඡ හැදිලි මදි මට පොඩ්ඩක් හැදිලි නම් පොඩ්ඩක් ඉන්න ආයි මුලින් ඉඳලා කියන්න ක ඝ ඡ ඡ ඛ ඡ චම්පිකාලිනගේ මාත්මිය අවසර ස්වාමීන් වහන්ස ක ග ච ජ තිය ච ත ක ත ක ග ච ජ ද්ව ක්ෂ න්ව ද ත ත හරි ඊට පස්සේ අපේ වර්ණවීර සිංහ මහත්මිය අවසරයි ස්වාමීන් වහන්ස ක ද ච ජ ය ච ව ක අල්ලකුර කියවෙනව නේද? අල්ලකුර කොහමද උච්චාරණය ඇත්තට ඇහෙන්නේ නැහැ. නමුත් අල්ලකුර උච්චාරණය කළා නේද වචන කියන්නේ? ක ද ජ ක ව ෂ ව ද ත කාන්ති මහත්මිය ක ග ච ජ ත ච ච ක ක ත ක ග ච ජ ව ක්ෂ න ද ක සමිනි මහත්මිය ක ග ච ච ජ ත්‍ය ඤ්ච ත්ව ක් ව න්ත ක ග ජ ජ ත්ව ක්ෂ න්ව න්ද ත් මං හිතනවා හැම කෙනාටම උච්චාරණය කර ගන්න පුළුවන් වෙයි කියලා වෙලා මේ කාල වේලාවක් ටිකක් යන නිසා මං එකක් මේකේ කියා දීලා බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ අපේ අනුරුද්ධ හාමුදුරුවෝ අපි අටවමාට නේද ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕ මේ පුළුවන් නම් හැමෝටම ඉතින් අද චන්දාලෝක හාමුදුරුවෝ අදට ප්ලෑන් කරපු තව තියෙනවා නම් අනිත් අයට පුළුවන් නම් කරාට කමක් නැහැ. කොහොමද කඩ සහභාගී වෙලා ඉන්න මහත්ම මහත්මීන්ට? අටහමාරට හරියට නවත්තන්න ඕනේද? පොඩි වෙලා චන්දලක හැඳුරු තව කොච්චර ඉතුරු වෙලා යයිද?
තව පෑ දෙක තුනක් ඇද දිගත් ඉවර කරා ඒකෙන්ද අපිට බැරි වෙයි නේ එහෙම කවන්නේ එහෙනම් මේ අපි එතන තා චුට්ටක් කරලා අපි ඉවර කරමු ඔව් හොඳයි එතන මේ පාලි භාෂාව එතකොට බැදි අකුරු සම්බන්ධයෙන් උච්චාරණය කර ගන්නකොට ඔය වගේ අද පුංචි වචන ටිකක් අපි තව ඉදිරියට යනකොට වචන කීපයක් එකතු වෙලා කොහොමද උච්චාරණය කරන්න කියන විදියට මම බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ මෙන්න මේ කාරණාව චුට්ටක් ඔළුවට ගන්න අදට විතරක් ඊට පස්සේ අපි හෙට ඊළඟ සතියේද මේ කාරණාව ඉදිරියට කතා කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා වාක්‍යයක අඩංගු කොටස් කියලා අපි කියා තියෙනවා අපි දන්නවා නිර්මා වාක්‍යයක් නිර්මාණය කරනකොට ප්‍රධාන වශයෙන්ම ඒ වාක්‍යයක තිබිය යුතු කාරණා තුනක් තියෙනවා එකක් තමයි කර්තෘ එකක් තමයි ක්‍රියාව අනිත් එක තමයි කර්මය කියලා කියන්නේ එතකොට මෙන්න මේකද අපි බලාපොරොත්තු වෙන ක්‍රියාපද නාමපද කර්තෘ නැත්නම් කර්තෘ කියලා නාමපද වලටම කියන නමක් ඉදිරියට භාවිත කරනවා මෙන්න මේවා මොනවද කියන වෙලාව තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන. ඒතර ක්‍රියාපදයක් කියලා කියන්නේ යම්කිසි සිද්ධියක් ක්‍රියාවක් ප්‍රකාශ කරන දැනුම් දෙන පද ක්‍රියාපදයි. ඒක කියන්නේ අපි කරන වීමක් වෙනවා නම් එහෙම නැත්නම් කිරීමක් සිද්ධ කරනවා නම් මේ විදියට යනවා එනවා කනවා බොනවා නානවා දිනවා පළදිනවා දුවනවා මේ කියන ඕනම දෙයක් ලියනවා ඕනම දෙයක් භාවිතා කරන අපි ක්‍රියාපදයක් ලෙසට. එතකොට ඒකට අපි කියනවා ගච්ඡති යනවා කාදති කනවා දාවති දුවනවා පුඤ්ජති අනුභවණය කරනවා මේ විදිහට ගොඩාක් වචන පාලි භාෂාවේ භාවිතා කරලා තිනවා. එතකොට ඒ ඔක්කොම පද භාවිතා කරන්නේ ක්‍රියාපදයක් ලෙස. ඊට පස්සේ නාමපදයක් කියලා කියන්නේ යම් කෙනෙකුට යම් දෙයකට ආදී දේවල් සදා ව්‍යවහාර කරන. ඒ කියන්නේ අපි කයක් හඳුන්වන්න භාවිතා කරනවා නේද? විස්තර කරන්න භාවිතා කරනවා නේද? ඒ වගේම ස්ථානයක් හඟවන්න භාවිතා කරනවනේ. එහෙම නැත්නම් කෙනෙක්ව අපි හඳුන්වා දෙන්න භාවිතා කරනවනේ. මේ විදිහ ඕනෑම දෙයක් අපි නාමපදයක් විදිහට තමයි ගන්නෙ. එතකොට වාක්‍යයක් නිර්මාණය කරනකොට මෙන්න මේ ක්‍රියාපදත් මෙන්න මේ කර්තෘ පදත් ප්‍රධාන වශයෙන්ම ඕන වෙනවා. මේ දෙකට මැදට තමයි අපි කරන වැඩේ භාවිතා කරන්නේ කර්මපද, කරණපද, ඒ වගේ විශේෂණපද ආදී නොයෙකුත් පද භාවිතා කරන්නේ මෙන්න මේ මැදට. එතකොට මම මෙතන පුංචි උදාහරණයක් අදට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඒක අපි ඉදිරියට අනිවාර්යෙන් කතා කරනවා ඊළඟ සතියේදී. manussෝ සයති. manussෝ කියලා කියන්නේ කර්තෘ පදය. සයති කියලා කියන්නේ ක්‍රියාපදය. එතකොට මිනිසා නිදයි. එතකොට භාෂාවේදී සමහරක් කරලා දැන් මේ අපිට මේක නම් manussෝ. ඇහුණ ගමම දැනෙන්නේ නිකන් බහුවචනයක් වගේ. manussෝ. හැබැයි මේක අපි දන්නවා බහු ඒකවචන බහුවචන විදිහට බාලි භාෂාවේදී කොටස් දෙකක්ම සිංහල විදුත් එහෙමයි අනිත් භාෂාවලත් එහෙමයි. හැබැයි මේකේ manussා කියලා ගත්තොත් තමයි බහුවචනයක් වෙන්නේ මිනිස්සු. manussෝ කියලා ගත්තොත් තමයි මිනිසා වෙන්නේ. එතකොට මේක ව්‍යාකරණ අපි පැහැදිලි කරගෙන යනකොට ඉදිරියේදී මේක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මෙන්න මෙතන මේ වාක්‍යයේ මිනිසා යන නිදන ක්‍රියාව කරන්නා ඒ කර්තෘ ලෙස හඳුන්වනවා. එතකොට මෙන්න මේ සයත කියන එක යම් ක්‍රියාවක් කරනවා නම් ඒකට තමයි අපි manussෝ නැත්නම් මිනිසා කියන එක භාවිතා කරලා තියෙන්නේ. ඒ ක්‍රියාව කරන්න කර්තෘ ලෙස හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මම ඇත්තටම අදාය මෙන්න මේකෙන් වාක්‍ය ටිකක් හදන්න බලාපොරොත්තු වෙන. නමුත් අද කාල වේලාව යන නිසා අපි ඒක ලබන සතියට දාලා වෙලා මේ විදිහට වාක්‍ය මේ වචන දාලා හැම කෙනාම එකින් එකට නිර්මාණය කරගෙන යන්න ඕනේ. අපි ඒකින්ද ලබන සතියේදී දා ඒ ටික කරගෙන ඉදිරියට යම්. මෙන්න මේ වෙනකන් මේ බැඳි අකුරු වෙනකන් අද දවස තුල මේ පන්තිය ඔයගලන්ට ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් ඇති වෙච්ච තැනක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. ඒකට ඒ ටික විසඳලම අද පන්තිය නිමා කරන්න පුළුවන්. මොනවද ගැටලු ප්‍රශ්න ඇති වෙච්ච තැන් තියෙනවද මේ බැඳි අකුරු දක්වාම? මෙතන යහ පාඩම් දෙක ඕනේ. අපි ඒ දෙක ලබන සත්‍ය අපව නැවත කතා කරන නිසා. ඕඩිය හරි වෙන්න පුළුවන්. ඊට පස්සේ උච්චාරණය කිරීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. බැඳි අකුරු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. පන්තියට සම්බන්ධ වෙලා ඉන්න. තියෙනවද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පන්තිය ප්‍රශ්න නෙමෙයි මේ මේ පවර්පොයින්ට්ස් හෙඩ් ඔෆ් ටයිම් අපිට ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට ඒකේ මම නෝට්ස් හරි මොන හරි සටහන් කර ගන්න පුළුවන් විදිහට. ඔන්න මේ ටික නම් එවන්න දෙන්න පුළුවන් මට. මේ එහෙම කියලා ඉතින් නෝට් එකක් නම් දෙන්න නෑ කියලා ඔය විදිහට තමයි මම පොඩ්ඩක් බලුවේ. මොකද අපි දැන්
පුංචි කාලේ නම් ඔය ලියන්න කැමති ඉතින් දැන් ඔක්කලන් කැමත්ත නුව තමයි නෝට් එකක් දෙනවද නැද්ද කියන එක මම තීරණය කරන්න කියලා හිතුවේ අදහස් ස්වාමීන් වහන්සේ මේක මොකද්ද WhatsApp එකට මේක කරන්න දාන්න බැරිද ස්වාමීන් වහන්සේ මම අනුරුද්ධහන්ට දැනුවත් කිරීම කරන්න අනුරුද්ධහර එතකොට ඒක ලැබෙන්න ඕන විදිහේම සලස්සාවි අනුරුද්ධහඳුරනේ ඔව් ඒක අපිට පුළුවන් ඒක මේ අපි Google Drive එකකට හරි ඊමේල් හරි කරන්න විදිහකට හදන්න නැත්නම් දැන් සහභාගී වෙන අය විතරයි නෝනේ ඔව් ස්වාමී අද පුළුවන් නම් මේ සහභාගී වෙලා ඉන්න අය ඔහොම ඊමේල් ඇඩ්‍රස් ටික දාන්න පුළුවන්ද මැසේජ් එකක් chat එකටනේ ओ चैट के ईमेल एड्रेस से क्या था तब आंगे तो कुछ आप ईमेल ग्रुप पे ही के टाइम में शेयर करना पुलवांगे का चंदा लोग हम दूर अपने में मैसेज के टाइम ये हम लोग ईमेल एड्रेस से ठीक है ओके में क्लोज कराने तो तैयार नहीं तो कुछ आप लोग करना पुलवां अरे हाँ दें अरे इटा मतलब तो आगे टलो ये वाके में उगाने विधि होंदा है जनता में विधि इटा वड़ा था वे मनोहारी ක්‍රමයක් අනුගමනය කරන්නට ඕද එහෙම නැත්නම් ඒ සම්බන්ධය අදහස් ටිකක් ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි මේ කරන විදිය හරිම හොඳයි අපි වගේ අලුත් අයට මේ මුලින්ම ඒ අක්ෂර කියලා දීලා මේ මට නම් එහෙම මුකුත් යෝජනා කරන්න දෙයක් නැහැ එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩක් පැහැදිලි කරන විදිය ගොඩක් හොඳයි. පැහැදිලි තැන් තියෙනවා අනිවාර්යෙන් කියන්න. එතකොට මට ඊටක හදාගෙන හරි වෙනස් කරලා එතකොට ඉදිරි ටිකට හදා ගන්න පුළුවන්. තව මෙහෙම වුණොත් හොඳයි හඳුන්නේ හරි අදහසක් තියෙනවා නะ. ගැටලුවක් නැහැ හැමදෙන්නේ මට පැහැදිලි. බොහොම පිං ස්වාමීන් වහන්සේ ගොඩක් පිං ස්වාමීන් වහන්සේ අපිට ටිකක් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරනවා. प्रश्न आहनवाहमेमी එනිසා ඔයගොල්ලෝ හැම කෙනාටම අදහස් දක්වන්න කරුණු දක්වන්න ඒ වගේම කියවන්න වැඩි වැඩි ඉගෙන ගන්න සූත්‍ර කියන කොටත් තමයි ඒකට මම මේ පාඩම කරන්නේ කොටස් තුනක් ප්‍රයෝගය කරගෙන එකක් තමයි ව්‍යාකරණය මුල් කරගෙන මේ උච්චාරණ විදිය හදනවා ඊට පස්සේ සූත්‍ර අරගෙන සූත්‍ර සද්ගායනාව කරනවා ඊට පස්සේ සූත්‍ර සද්ගායනා කරගෙන හැම කෙනාටම සූත්‍රය කියවන්න දීලා ඒකේ අදහස ප්‍රකාශ කරන්න දෙනවා ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා ඉගෙන සතියක් දෙකක් යනකොට අපිට ලිකම්ම වචන හුරු වෙනවා එතකොට කියවන්න දෙනවා ඊට පස්සේ කියවන්න ගියාට පස්සේ ටික කාලයක් යනකොට අපිට ඉබේම අදහස ගන්නනවා එතකොට අදහස කියන්න පුළුවන් වෙනවා ඒ සහ ඔබ ඉගෙන ගන්න වන්දනාමාන ගාථා වල තේරුම් ටිකක් එක සතියෙන් සතිය කියන්නේ සතියක් කර සතියක් කරේ අපි දෙකකට හරයක් කරේ එහෙම ගන්න ප්‍රවේදයකට අපි ඉදිරියට කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ එතකොට හැමදාම ව්‍යාකරණ උගන්වන්නේ නෑ හැමදාම තේරුම් උගන්වන්නෙත් නෑ හැමදාම අදහස් ඒ කියන්නේ සත්‍යගායනා කරන්න දෙන්නේ නෑ සති 3කට සැරයක් වගේ හැම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේක ඉදිරියට කරගෙන යන්න තව අදහස් එහෙම මොනවාරි තියෙනවද නමුකුත් නැතු ඇති කියලා මං හිතනවා අනුදාර අපි අවසන් කරමු දේන ඔයෂන් දැලක හඳුර අපි එහෙනම් අද නවත්තුමු හොඳයි එහෙනම් හැම කෙනාටම ආශිර්වාද කරනවා බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මය තමයි අපි ඉගෙන ගන්නෙ ඒ වගේම අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක අපි තවදුරටත් මේ හැම දෙයක්ම කරන්න ඇත්තටම අපේ නිවන් මඟ පරිපූර්ණත්වයටපත් කරගන්න ඒ වගේම නිවන් මාර්ගයට ගැටලු ඇති වෙලා තියෙනවා ඒ කියන්නේ සමහරක් වෙලාවට මේ සූත්‍රවල තියෙන අදහස මට වෙන හාමුදුරු කෙනෙකුට වෙන දේශකයන්න් වහන්සේකට නොවන අදහසක් ඔබට පාලි ඉගෙන ගත්තට පස්සේ ඇති වෙන්න පුළුවන් ඒක කියවනකොට දැනෙන්න පුළුවන් ඒකට ඒක දැනගන්න තමයි අත්‍යවම මේක ඉගෙන ගන්න නිසා ඒ දැනුමට යන මේ මාර්ගය ඔගොල්ලෝ හැම කෙනාටම ਸਰවප්‍රකාරයෙන් සාර්ථක වෙන්න තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය
ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කරදරයක් බාධකයක් නැතුව පාලි ටික හොඳට ඉගෙනගෙන ධර්ම මාර්ගය පූර්ණණය කරගන්න ඒ අවශ්‍ය කරන දහම් කාරණා ටික නිරන්තරයෙන් ශ්‍රවණය කරගන්න ඔබ හැම කෙනාටම ප්‍රඥාවේ නිරස පෑදේවා කියලා මේ අවස්ථාවේදී ආශිර්වාද කරනවා හැම දිනාටම එනවා තෙරුවන් සරණයි